කලාඳුරු එහෙම නැත්නම් වැක්ස් කියලා කියන්නේ අපේ බාහිර ශ්‍රවණ නාලය ආස්තරණය කරලා තියෙන පටකයේ තියෙන ග්‍රන්ථි වලින් ඇතිවන ශ්‍රාවයක්. අපි හැමදෙනාගේම කනේ කලාඳුරු හැදෙනවා අඩු වැඩි වශයෙන්. මේ කලාඳුරු ඇත්තටම කනට ආරක්ෂාවක් සපයනවා. ගොඩක් අය හිතනවා මේ කනේ කලාඳුරු ඇති වෙන එක රෝග තත්ත්වයක් කියලා. නමුත් රෝග තත්ත්වයක් වෙන්නේ මේ කලාඳුරු ස්වභාවිකවම එළියට එන්නේ නැතුව කන ඇතුලේ රැඳිලා එකතු වෙලා ඒ බාහිර ශ්‍රවණ නාලය තද වෙලා ඇතුළට ඇතුළට වර්ධනය වීමක් සිද්ධ වුණොත් විතරයි. 90%කගේ මේ හැදෙන කලාඳුරු ස්වභාවිකවම එළියට එනවා. මේ විදියට රෝගයක් විදියට කලාඳුරු කන ඇතුලේ රැඳෙන්නේ 10%ක වගේ ප්‍රමාණයකගේ. ඇත්තටම කලාඳුරු ස්වභාවිකවම හැදිලා ස්වභාවිකවම වැටෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපේ මේ උඩ කුඩු හැම අපි හැමෝම දන්නවා දිනපතාම අලුතෙන් හැදෙනවා අලුතෙන් වැටෙනවා. ඒ වගේ තමයි අපි හැමදිනාගෙම කනේ හැදෙන කලාඳුරු ස්වභාවිකවම එළියට එනවා. දැන් අපි මේක ඉවත් කරන්න කියලා යම් යම් උපකරණ කන තුළට දැමීමෙන් සිදුවන්නේ මේ ස්වභාවිකවම කලාඳුරු ඉවතට ගෙන යෑමේ ක්‍රියාවලියට බාධා කිරීමක්. ඒ වගේ අවස්ථාවලදී නිතරම කන සුද්ධ කරන අයගේ මේ කලාඳුරු ඇතුලේ රැඳිලා රෝග තත්ත්වයක් හැටියට වර්ධනය වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ කලාඳුරු කියන එක සාමාන්‍යයෙන් ඉවත් කළ යුතු නැහැ. බහුතරයකගේ මේ ඇතිවන කලාඳුරු ස්වභාවිකවම වැටෙනවා. නමුත් සමහර අයගේ මේ ස්වභාවිකව කලාඳුරු ඉවත් වීමේ ක්‍රියාවලිය උපතින්ම අඩුයි. ඒ අයගේ නිතර නිතර කලාඳුරු බැඳෙනවා. දැන් පුරුද්දක් හැටියට අපි කියනවා ඔලිව් ඔයිල් වගේ කලාඳුරු දියවෙන දෙයක් කනට දාන්න සතියකට දවසක් හෝ දෙපාරක් දාලා පහන් තිරයක් වැනි දෙයකින් මේ කන සුද්ධ කරගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ කන සුද්ධ කරන්න කියලා යත්තුරු, කොණ්ඩ කටු, කොටන් බඩ්ස් වගේ දේවල් කනට ඇතුළු කරන්න හොඳ නැහැ. ඒකෙන් කලාඳුරු තව රැඳෙන ගතිය වැඩි වෙනවා. විස බීජ ගිහිල්ලා කන ආසාදනයට ලක් වෙලා අධික වේදනාවක් ඇති වෙනවා. සමහර අයට රෝහල ගත කරලා ඉන්ජෙක්ෂන් පවා දෙන්න වෙනවා මේ කලාඳුරු ඉවත් කිරීමට ගිහිල්ලා ඇතිවන ආසාදනයන් නිසා.